Good morning. On a Sunday, could take a video of Patanga. I think Ogola, sorry, Sunday may Sarah get the record. Ogola pay not done. Gahak Kapano may Mama may community page a notice a cup them. Question like a Kahal Ogolanta, Monada Terendone video skill a Ilangata. I think ගොඩක් දෙනෙක් වෝට් කරලා තිබුණේ winter clothes shopping ඔයගලන්ට ඇහෙනවා ඇති කියලා මං හිතනවා මොකද මට ඒක නවත්තන කලින් ඉන්න බෑ මට යන්න ඕනේ දැන් මම මේ එළියට බහලා ඉන්නේ යන්න කියලා අද ජූනි 1 වෙනිදා ඉතින් අපිට අද ඉඳලා winter එක පටන් ගන්න දැන් ඔයගලන්ට පේනවා මමත් ටිකක් ඇඳගෙන ඉන්නේ උනාට මේකට උඩින් ජැකට් එකක් උදා ගන්න ඕනේ හැබැයි අද එච්චරම සීතල නැහැ මේ වැහිකලු ඔයගලන්ට පේනවනේ වැහිකලු තිබුණාට මේ එහෙම ලොකු සීතලක් නෑ අද දවසම මේ වගේ තමයි තියෙන්නේ ඉතින් winter එකේ එහෙම තමයි ඉතින් ගොඩ දෙනෙක් මම හිතන්නේ බලාගෙන ඉන්නවා ඇති ජූලි intake එකට එන්න ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම හිතුවේ මේක කරනවා කියලා මොකද ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම නිසා ඇහෙනවා ඇති කියලා හිතනවා ඉතින් එහෙනම් මේ අපි ගිහිල්ලාම බලමු මම ඔයගලන් එක්කගෙන යන්නේ BigW එකට මම කලින් මම හිතන්නේ winter clothes BigW එකේ පෙන්නලා නැහැ Kmart එකේ තමයි ගොඩක් ඇඳුම් පෙන්නලා තියෙන්නේ eating henang yamune ඔන්න මන් දැන් තෙමින් තෙමින්ම යනවා මං GP ගාවට ගියා පොඩි වැඩ දෙක තුනකට ඊට පස්සේ දැන් ඔන්න යනවා ඔයගලන්ට වීඩියෝ එක කරන්න යන්නේ BigW එකට ඔයගලන් පේනවනේ ඉතින් අපි ඉස්සෙල්ලාම පොඩි බබාලාගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකට යමු. දැන් මෙන්න මේ විදිහට සමහර වෙලාවට තියෙන ක්ලියරන්ස් ඔය කහපාටට ලේබල් ගහලා තියෙන ක්ලියරන්ස් සෙක්ෂන් එකේ. ඉතින් මේ බානක ඩොලර් 15ට වගේ තියෙනවා හුඩීස්, එක එක පින්තූර, ඒගොල්ලන්ගේ අර ආස දේවල් තියෙනවානේ ආස කැරක්ටර්ස් ඒවා ලස්සන සත්තුන්ගේ පින්තූර ඒ වගේ දාපු ඇඳුම් තියෙනවා බබාලට වෙනම එක එක පාට වලින් රෝස පාට නිල් පාට දැන් ඩොලර් 10ට මේ දැන් පේනවනේ කහ පාට ලේබල් එක තියෙන්නේ රිඩියුස් කරලා දාලා තියෙනවා ඉතින් දැන් මේක නම් ෆුල් ප්‍රයිස් මං හිතන්නේ ඉතින් ඔය වගේ තියෙනවා බබාලට එක එක සයිස් වලින් පාට වලින් එක එක ඩිසයින්ස් වලින් සමහර ඒගොල්ල කැමති කාටුන් කැරක්ටර්ස් තියෙන ඒවා print කරපු ඒවා ඉතින් ඒ වගේ winter එකට මේ වගේ දානවා ගොඩාක් ඇඳුම් දැන් මේක ඩොලර් 15යි මේ ජැකට් එක ලස්සන මල් මල් ගර්ල් කෙනෙක් එකක් ඉතින් එච්චරම thick නැහැ දැන් මේක ඩොලර් 12ට අඩු කරලා දාලා තිනවා ඒක අහපාට ලේබල් එක තියෙන්නේ අඩු කරපු එක ඒ වගේම තමයි දැන් සීතල කාලේට මේ වගේ පෑන්ට්ස් අඳන්න වෙනවානේ බබාලට ඒක නම් ඩොලර් 20ක්ද කොහෙද පොඩි පෑන්ට් එකක් සයිස් 1 එක බබාලගේ ඇඳුම් පොඩි වුණාට ගණන් නම් පොඩි නැහැ. ඔයගලන්ට දැන් බලනකොට තේරෙයි දැන් ඩොලර් 10ට වගේ තියෙනවා. ඒ වගේම ඩොලර් 20ට තියෙන දැන් මේක ඩොලර් 30ක් වෙනවා. ඒකත් ඒ අඩු කරලා දාලත් ඒ වගේ ගන්න. ජැකට්ස් තියෙනවා ඉතින් රෝස පාට නිල් පාට ඒ වගේ ඉතින් ගෑන් ළමයිට වෙනම පිටිම ළමයිට වෙනම එහෙම පාට පාටින් තියෙනවා දැන් මේකේ ගාන බලමු මේක වල 49 90ක් නේ ඒක ටිකක් ගණන් ඉතින් පෑන්ට්ස් තියෙනවා මේ වගේ දැන් මේ වගේ ජැකට්ස් තියෙනවා වෝම් ක්ලෝත්ස් තියෙනවා ඒ වගේම තමයි මේ පෑන්ට්ස් අඳන්න වෙනවා ඔයගලන්ට ලෙගින්ග්ස් ඒවා ඩොලර් 8ක් වෙනවා ඉතින් ඒවා සීතලට අඳන්න ඕනේ මොකද ගවුම් වගේ අඳගෙන ඉන්න අමාරුයි ගර්ල්ස් රට නම් සීතලයිනේ මේවා සමහරවිට ඉතින් කෙදෙට්ට අඳගෙන ඉන්නත් වෙනවා ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා ගන්න කාල ටිකක් මුලින් ගෙනාවත් කමන්නේ ලංකාවෙන් ඕගලන්ට ගණන් බලලා දැන් මේවන ඩොලර් 25ක්ද කොහෙද නේ මම දැක්ක 25ක් වගේ එච්චරම තික් නැහැ ඉතින් මේ පෑන්ස් අඳන්න වෙනවා සීතල කාලෙට ගෙදෙට්ට අඳන්න වෙනවා එළියට යනකොට අඳන්න වෙනවා ගවුම් එහෙම අඳින්න අමාරුයි winter එකට ටිකක් සීතලයි ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ
දැන් මෙන්න මේක නම් ඩොලර් 14 දාලා තිනවා ගොඩක් බබාලට ඇඳුම් ගේන්නත් එපා මොකද ඊළඟ වින්ට එක වෙනකොට ඒව අඳන්න බැරුව යයි දැන් මේ වින්ට එකට ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් එනවා නම් ටිකක් අරගෙන එන්න මොකද දැන් අපිට වගේ නෙමෙයිනේ බබාලගේ ඇඳුම් ගොඩක් කිලුට වෙනවනේ ටක් ගාලා ඉතින් ඒ නිසා ටිකක් අරගෙන එන්න ඔයගොල්ලන්ට එන්න ගේන්න පුළුවන්කමක් තියෙනවනම් නැත්තම් මෙහෙන් ඇවිල්ලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ගණන් මීමුම් බලපුවාම තේරෙනවනේ මෙහෙන් ගන්න එක ලාභද නැද්ද කියලා ඉතින් බබාලට නම් හොඳට සීතලට අඳ ගන්න වෙනවා නැත්නම් ඒගොල්ලෝ ලෙඩ වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒ වගේම තේ ඒගොල්ලන්ට ඇඳුම් සෑහෙන්න අවශ්‍ය වෙනවානේ. ඒගොල්ලෝ කිලුට කර ගන්නවා. කැඳුම කීප සැරයක් අඳන්න අමාරුනේ පොඩි අයට අපිට වගේ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා බලල ඔයගොල්ලෝ ඇඳුම් ටිකක් වැඩිපුර බබාලට අරගන්න වෙන මෙහි සමහර ඇඳුම් නම් දැන් මේ ඩොලර් 8යි ගන්නට එහෙම මෙහිම පෑන්ස් තියෙනවා. දැන් මේ වගේ දෙට් එහෙම අඳන්න පුළුවන්. පාක් එකකට යනකොට ෂොපින් යනකොට ඒ වගේ අඳන්න පුළුවන්. මෙහි ඉතින් එහෙම ඇඳුම් එච්චර බලන්නේ නැහැ මොනවද අඳින්නේ කියලා එහෙම කවුරුත් තොරතුරු හොයන්නේ නැහැ. එක්කෙනාගේ ඇඳුම් ඒ තැනට සුදුසු විදිහට අඳින්න ඕනේ තමයි. නමුත් කඩේකට යනකොට ඉතින් අපිට ඕන විදිහට ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වගේ බාත්රෝබ්ස් තියෙනවා. ඒ කියන්නේ පිජාම එක එහෙම ඇඳලා මේ වගේ උඩින් අඳනවා ගොඩක් කලකට. ඉතින් අර සීතලට ගේ ඇතුළේ ඉන්නකොට මේ වගේ ඒවා තියෙනවා. එක එක කාටුන් කැරක්ටර්ස් එහෙම තියෙන ඒවා නම් චුට්ටක් විතර ගණන් ඩොලර් 35ක් වෙනවා. හැබැයි මේවා සමහරලාට අඩු කරලා දානවා සීසන් එක ඉවරුනාට පස්සේ. දැන් බබාලා සමහරලාට පිජාම ඇඳලා මේවා උඩින් දාගෙන ඉන්නවා. සීතලට ගේ ඇතුළේ හීටර්ස් දැම්මත් සමහරලාට ඉතින් ඕවා ඇඳගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම හුඩීස් තියෙනවා. මේ වගේ සමහර ඒවා නම් ටිකක් තික්, සමහර ඒවා එච්චරම තික් නැහැ. හුඩි එකක් වගේ නම් ගන්නවා නම් හොඳයි. මොකද සීතල වෙලාවට තොප්පිය දැම්මත් අර හුඩි එකේ තොප්පිය වගේ එක දාගත්තාම සෑහෙන සීතල ට ඔරොත්තු දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඩෙනින් කලිසම් තියෙනවා බබාලට එක එක ගණන් වලට. ඉතින් එක එක සයිසස් වලින් තියෙනවා තික්නස් එක. ඉතින් එක එක ඒවා තියෙන්නේ. ඒ වගේම මෙහිම ජම්පර්ස් තියෙනවා ගර්ල්ස්ට. ඉතින් එක එක පාට වලින් සයිසස් වලින් ඔගලන්ට ඉතින් දැන් මේ ගණන් දැක්කම හිතා ගන්න පුළුවන්නේ නේද ලංකාවෙන් ගේනවද නැද්ද කියලා. මේ ඩොලර් 10ටත් තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා සමහරලාට අම්මලා මේ ට්‍රොලිය පිරෙන්න ඇඳුම් අරගෙන යනවා. මොකද දන්නවද ඊළඟ සීසන් එකට අඳන්න. ඒගොල්ලෝ වැඩිපුර අරන් තියා ගන්නවා ඊළඟ සයිසස් එක. දැන් මේ මේ සීසන් එකේ සයිස් එකට වැඩිය චුට්ටක් වැඩි සයිස් එකකින් අඩුවට දාලා තිබුණොතින් ඒවා අරන් දෙන මමත් ඉස්සරෝක කරා. මේ අපේ දුවයි පුතයි පොඩි කාලේ ඒගොල්ලන් ටිකක් සයිසස් ලොකු ඒවා අරන් තියෙනවා අඩු කරලා දානකොට. දැන් මේක ඩොලර් 15යි. ඉතින් හැබැයි තේ ඒගොල්ලෝ ලොකු වෙනකොට නම් ටික ටික අපිට ඕන එක අරන් අඳින්න බැහැ. ඒගොල්ලන්ට ඕන එක තමයි ඒගොල්ලෝ තෝරලා අරගන්නේ. ඉතින් ලොකු වෙනකොට ළමයින්ගේ අදහස් වෙනස් වෙනවනේ නේ. ඉතින් පොඩි අයට නම් ඉතින් ඔයගොල්ලන්ට බලලා අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බීනීස් මේ තොප්පි සීතල කාලේට මේවා දාන්න වෙනවා කන වැහෙන්න. දැන් ඔයිලි එක වගේ යනවනේ පිනි බාන වගේ එහෙම තියෙනවා. ඉතින් එතකොට ඕවා දාන්නම වෙනවා. ඒ ග්ලාව්ස් නම් ඉතින් ගොඩාක්ම සීතල නම් තමයි පොඩි බබාලට නම් ඉතින් දානවා නම් හොඳයි. ඒ වගේම මේ අත් නැති ජැකට්ස් තියෙනවා. දැන් එච්චරම සීතල නැති කාලයට පුළුවන් ජම්පර් එකක් ඇතුළට අඳලා මේ වගේ අත් නැති ජැකට් එකක් අඳන්න. අනිත් එක ඕගොල්ලෝ යන පැත්ත අනුව ඩිසයිඩ් කරන්න ඕගොල්ලෝ මොනවද ගන්න ඕනේ ඇඳුම් කියලා. මොකද ඔස්ට්‍රේලියාවේ හැම පැත්තක්ම එක වගේ සීතල නැහැ. දැන් නෝදන් ටෙරිටරි වගේ ඩාවින් ඒ වගේ පැත්ත රස්නි පැත්තනේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වගේ. ඉතින් නිව් සවුත් වේල්ස් කැන්බරා එතකොට වික්ටෝරියා මෙල්බර්න් ඒ වගේ පැතිවල තින් සාමාන්‍ය වින්ට එකට ටිකක් සීතලයි. දැන් නිව් සවුත් වේල්ස්ලත් හැම පැත්තෙම එක වගේම සීතල නැහැ. තද සීතලක් නෙමෙයි වින්ට එකේ තියෙන්නේ. මම කලින් ඕවා ගැන කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ යන පැත්ත අනුව තීරණය කරන්න ඕගොල්ලෝ මොනවද ගන්න ඇඳුම් කියලා. ඒ නිසා නිකන් බොරුවට ලංකාවෙන් ගොඩක් වින්ට ක්ලෝත්ස් අරන් එන්න එපා. සමහරට උගුරු ඩාවින් වගේ යනවා නම් නෝදන් ටෙරිටරි හරි වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වගේ යනවා නම් ගොඩක් තික් ඇඳුම් වැඩකට නැති වෙන්න පුළුවන්.
විශේෂයෙන් බබාලට එහෙම වැඩක් නැතුව යනවා ඊට පස්සේ අඳින්න බෑනේ උගලන් පොඩිත් වෙනවා ඉතින් මේ ජැකට් එක $39යි ඒක නම් ටිකක් තික් වගේ ගොඩක් ලාර ඉතින් බබාලට හොඳට උණුසුමට අඳ ගන්න වෙනවා ඒගොල්ලන්ට සීතල සමාටවරුත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන් ප්‍රථම වතාවට ඉතින් ඒගොල්ලෝ මේ රින්ට් එක එක්ස්පීරියන්ස් කරනවා නම් ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න බබාලට මොනවද ගන්න ඕනි කියලා ඉතින් මෙන්න මේ වගේ 1cc තියෙනවා ඒවත් සීතලට අර මුළු ඔක්කොම ඇඟම වැහෙන්න අන්දන ඒවා එක විදිහ එකම කියන්නේ එකම කිට් එකක් විදිහට තියෙන්නේ මේ විදිහට ඉතින් ඒව ගොඩක් ලාට බබාල හරි කැමති ඒ වගේ වඳින්න රැට ඒ වගේම වෙන වෙනම තියෙන ටොප් එකයි පිජාම එකයි වෙනම තියෙන ඒවා තියෙනවා එක එක ගණන් වලට තියෙනවා ඉතින් එක එක thickness වලින් ඒ වගේම මේ බාත් රෝබ්ස් වගේ තියෙනවා ඉතින් ඒගොල්ලෝ හරි කැමති හේ වැඳගෙන ඉන්න මොකද හරි උණුසුම්නේ මේ වැඳන් ඉන්නකොට උඩින් පිජාම එකට උඩින් ඊට පස්සේ තමයි ඔයගලන්ට තවත් අවශ්‍ය වෙන දෙයක් තමයි මේස් ඉතින් මේ බොන්ස් කියන බ්‍රෑන්ඩ් එක නම් මම කලිනුත් කියලා තියෙන සාමාන්‍යයෙන් ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් සීතලට එහෙම මේස් දාන්නම වෙනවා බබාලට ඉතින් ඒ වගේම මෙහෙම අඩු කරලත් දාලා තියෙනවා දැන් මේගොල්ලන්ට වෙන කහපාට තියෙන ක්ලියරන්ස් දාලා ඉතින් මෙහි BigW එකේ එහෙම හොඳ මේස් තියෙනවා කේමාට් එකෙත් සාමාන්‍යයෙන් හොඳයි ඔය බොන්ස් කියන බ්‍රෑන්ඩ් එක නම් සෑහෙන හොඳයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ ඒක අපේ ගෙදර හැමෝටම වගේ මම සාමාන්‍යයෙන් ගන්නේ බොන්ස් කියන බ්‍රෑන්ඩ් එකේ මේස් තමයි ඒවා වූල්වර්ස් එකෙත් සමහරලාට රිඩියුස් කරලා දාලා තියෙන හාෆ් ප්‍රයිස් එකෙන් දාලා තියෙන වෙලාවට මම වැඩිපුර අර ගන්නවා දැන් මේ වගේ පොඩි පොඩි ඇඳුම් ගොඩාක් තියෙනවා ඉතින් මට එකකින් එක පෙන්වන්න හරි අමාරුයි ඇඳුම් නම් ඔයගලන්ට පේනවනේ එක එක විදිහේ ගොඩාක් ඇඳුම් ජාති තියෙනවා මේ ඩොලර් 4ට වගේ ගොඩක් අඩුවටත් සමහර ඒවා තියෙනවා බබාලගේ ඉතින් ඒවා සාමාන්‍යයෙන් ගෙදෙට්ට අඳන්න වගේ ඉතින් හොඳයි මොකද ඒගොල්ලෝ කිලුටු කරගන්න හින්දා ඔයගලන්ට සෑහෙන ගන්න වෙනවනේ ඊළඟට මම ඔයගලන් එක්කගෙන යන්නේ ගොඩක්ම චූටි බබාලගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකට. දැන් මේ වගේ හා පැටවුන්ට වගේ ඇඳුම් තියෙනවා අර මුළු ඇඟම වැහෙන විදිහට. ඒවා ඉතින් එක එක ගණන් ඩොලර් 7 ඒවත් තියෙන ඩොලර් 16ට 20ට එකක් කියනවනේ බබාලගේ ඇඳුම් මේ චූටි මායගේ වනම් සෑහෙන ගණන් මේ චූටියට තිබ්බට ගාන නම් ටිකක් සැරයි. ඉතින් ඔයගලන් ගොඩාක් පොඩි බබාලත් එක්ක එනවා නම් ඔගලන්ට සෑහෙන වියදමක් යනවා ළමයි ඇඳුම් වලට නම් ඉතින් අපේ දෙන්න නම් එනකොට සෑහෙන ලොකුයිනේ 8යි 4යිනේ ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය ලොකු ළමයි හින්දා අපිට එහෙම මේ ගොඩාක් ඇඳුම් වලට වියදම් ගියේ නැහැ නමුත් මේ වගේ චූටි ඇඳුම් අඳන බබාලත් එක්ක ඒගොල්ලෝ එනවා නම් සෑහෙන වියදමක් යනවා පැම්පර්ස් වලට යනවා මේ වගේ ඇඳුම් වලට යනවා මොකද සීතලට මෙහෙම අඳන්නම වෙනවා ඒගොල්ලන්ට හොඳට අඳගන්න වෙනවනේ ගෙදෙට්ට වුණත් හොඳට අඳගෙන ඉන්න ඕනේ චූටිම බබාලට. ඉතින් මේ ඩොලර් 8ට වගේත් ඔය සෙට්ස් තියෙනවා බැනියන්ස් වගේ ඒවා. ඉතින් අනිත් ඇඳුම් වුණත් චූටියට තිබුණාට ගණන් නම් එච්චරම පොඩි නැහැ චූටි නැහැ. හරිම ගණන් ඇඳුම් ජැකට් සුත් ගණන් ඒ වගේම මේ බාන මේ චූටි ඇඳුමේ ගාන ඩොලර් 25ක් වෙනවා. දැන් මෙහි වැඩ කරන අයට මෙහි සල්ලි හම්බ කරන අයට ඩොලර් 10ක 15ක ඇඳුමක් කියන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි. නමුත් දැන් ඕගොල්ලෝ ඉස්සලාම මෙහෙ ආපු ගමන් ලොකු ලොකු ගණන් වියදම් කරන්න අමාරුනේ. දැන් බබාලා දෙන්නේ 3 දෙනෙක් ඉන්න ෆැමිලි එකක් නම් ඕගලන්ට ලොකු වියදමක් යනවා බබාලාගේ ඇඳුම් වලට. ඉතින් ඇඳුම් විතරක් නෙමෙයි කන්න බොන්න ඉස්කෝලේ යනවා නම් ඉස්කෝල වලට දාන්න දැන් මේ චූටිම බබාලත් එක්ක එන අයට සෑහෙන වියදමක් යනවා පැම්පර්ස් වලට වගේ. දැන් මේ වගේ තොප්පි දාන්න වෙනවා බබාලට.
මේ ස්ථානද වෙනවා. ඉතින් ගොඩාක් උණුසුම ටික ළඟ තියාගන්න වෙනවනේ. ඔන්න ලේඩීස් අපි දැන් යන්නේ ඕගොල්ලන්ගේ ඇඳුම් තියෙන තැනට. මේ පේනවා නේද ඩොලර් 25ක් වෙනවා මේ ලස්සන ජම්පර් එක. ඉතින් මේක නම් හොඳයි. මේක තික්නස් එක හිම හොඳයි. මමත් අරන් තිනවා BigW කේ ඇඳුම් මේ වින්ටර් ක්ලෝත්ස් අරන් තින. තාමත් සමහර ඒවා පාවිච්චි කරනවා. හොඳ ඇඳුම් තියෙනවා. ඉතින් BigW කියන්නේ සාමාන්‍යයෙන් හොඳට ඇඳුම් ගන්න පුළුවන් තැනක්. ඒ වගේම අඩුවට ගන්න පුළුවන් තැනක්. ඒ මාට් වගේ අඩුවට තියෙනවා මෙතනත්. හැබැයි සමහර ඇඳුම් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. ඉතින් ගොඩක් අඩුවට තියෙනවා නම් ටික කාලයක් යනකොට නිකන් අර පුළුන් පුළුන් වගේ එනවා. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් නමුත් ඕගලන්ට ආපු ගමන් ගොඩක් ඔය බ්‍රෑන්ඩඩ් ඇඳුම් හොයන්න නැතුව මේ වගේ BigW වගේ තැන්වලින් සාමාන්‍යයෙන් අඩුවට ගන්න පුළුවන්. දැන් මේව නම් ෆුල් ප්‍රයිස් එකනේ ඩොලර් 30 ඒ වගේ ගණන්නේ. නමුත් සමහර ඒවා ටිකක් අඩුවට තියෙනවා. ඕගලන්ට මේ ඇෆෝඩ් කරන්න පුළුවන් ගණන්වල ඇඳුම් තියෙනවා BigW එකේ. දැන් ඕගොල්ලෝ රස්සාවල් අරගෙන එනවා නම් ඕස්ට්‍රේලියාවට වර්ක් වීස අරගෙන එනවා නම් මේවා එච්චර ගණන් නැහැ. ඉතින් ඩොලර් 20ක් 30ක් ඇඳුමකට වේදම් කරනන්ද ඕගලන්ට බැරි කමක් නැහැ. නමුත් ඕගොල්ලෝ PR අරගෙන රස්සාවල් නැතුව මෙහෙ ඇවිල්ලා රස්සාවල් හොය හොය මාස ගණන් ඉන්නකොට ඇඳුම් වලට ලොකු වියදමක් දරා ගන්න බැරුව යනවා. මොකද ඕගොල්ලෝ කුලි ගෙවන්න ඕනේ, කන්න බොන්න ඕනේ, බිල්ස් ගෙවන්න ඕනේ, ඕගොල්ලෝ බබාලගේ ඉස්කෝල වලට ගෙවන්න, සමහර වෙලාවට ගෙවන්න නැතුණත් PR නම් ගෙවන්න ඕන වෙන එකක් නැහැ. නමුත් අනිත් වියදම් තියෙනවනේ බබාලගේ. එතකොට ඕගොල්ලන්ට මේ ඇඳුම් වලට ඉතින් සෑහෙන වියදමකුත් යනවා ඒ අතරේ. ඉතින් ඕගොල්ලෝ බජට් එකක් හදාගන්න කොහොමද, ඕගොල්ලෝ මොනවද වියදම් කරන්නේ, මොනවටද කොච්චරක් ඇඳුම් බැලඳුම් ගන්න අයින් කරනවද, එහෙම කියලා ඕගොල්ලෝ එනකොට පොඩ්ඩක් ඕව ගැනත් හිතන්න. ඕගලන්ට දැන් වින්ටර් එකට වගේ එනවා නම් සීතලට අඳින් ඇඳුම් අඳින්නම වෙනවනේ. සීතලට අඳින ඒවා මොකද අපිට සාමාන්‍යයෙන් සීතල කාලෙකට දැන් මේවා ඔන්න මේ වගේව එලියට ඇඳගෙන යන්නත් පුළුවන්. එලියට කියන්නේ කඩේකට උනත් අඳින්න පුළුවන් මේ වගේ දේවල්. ඉතින් මෙහෙම ගාණක් නැහැ. ගෙදරට සමයි සාමාන්‍යයෙන් ට්‍රැක් පෑන්ට්ස් එහෙම අඳිනවා සීතලට කට්ටිය. දැන් මේ වගේ ඒවා එලියට අඳින ඇඳුන්නේ. ඉතින් ඒවා එක එක ගණන් වලට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට කීයක් වියදම් කරන්න වෙයිද ආපු ගමන්. ඕගොල්ලන් වින්ටර් එකට නම් එන්නේ අනිවාර්යෙන් ඕගොල්ලන් වින්ටර් එකට සුදුසු ඇඳුම් අඳින්න ඕනේ. මොකද සීතලේ ඉන්න බෑනේ. සීතලේ ඉන්නකොට ඕගොල්ලන්ට ලෙඩ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ රස්සාවල් වලට යන්න වුණොත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එහෙම අරගෙන යනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් හොඳට ඇඳගෙන යන්න ඕනේ. දැන් මේ වගේ කාඩිගන් එහෙම අඳින්න වෙනවා උඩින් අන්න එහෙම. ඉතින් ඇඳගෙන කරගෙන යන්න එපා. ජැකට් ගන්න වෙන, ජැකට් ඇඳගෙන යන්න වෙන. දැන් මේක ඔන්න ඩොලර් 45ක් වෙනවා මේ ඩෙනිම් ජැකට් එක. ඉතින් එකේ ගණන් වලට තියෙනවා. ඩොලර් 10ට 15ටත් ගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ෂොප්ස් තියෙනවා ඔය වින්ටර් ක්ලෝත්ස්ම තියෙන ඒවා. දැන් කත්මන්ඩු කියලා තියෙන ඒකේ ජැකට්ස් එහෙම සෑහෙන තියෙන. හැබැයි ඉතින් හොඳ ක්වලිටි ජැකට්ස්. නමුත් ටිකක් ගාන වැඩි. ඉතින් ඕගලන්ට ලොකු ලොකු ගණන් වියදම් කරන්න බෑනේ ආපු ගමන්. ජොබ්ස් එහෙම තිබුණ නැත්තම් දැන් මේක ඩොලර් 39ක් වෙනවා මේ ජැකට් එක, කෝට් එක. ඉතින් ඕගලන් ලංකාවෙන් සමහරලාට අඩුවට ගන්න පුළුවන් නම් ජැකට් එකක් වගේ ගෙනවට කමක් නැහැ ආපු ගමන් අඳින්න. මොකද ඕගොල්ලෝ වින්ට එකට එනවා නම් ඕගලන්ට එයාපෝට් එකෙන් එලියට එනකොටම තේරෙයි සීතලයි කියලා. ඉතින් ඒ නිසා ජැකට් එකක් වගේ ලංකාවෙන් අරගෙන ආවට නම් කමන්නේ ගේන්න පුළුවන් කමක් තියෙනවා නම්. මොකද මෙහි සමහර හොඳ ජැකට්ස් නම් සෑහෙන ගණන්, ජම්පර්ස් ගණන්. දැන් මේ ඔක්කොම ලේඩිස්ලාගේ ඒවා මම මේ පෙන්නන්නේ. ඉතින් මේවා නම් ඉතින් ඔයගලන ගෙදෙට්ට අඳින ඒවා, ගෙදෙට ටිකක් සීතලට අඳගෙන ඉන්න එපයි. සීතල කාලේට හීටර්ස් දැම්මත් ඉතින් හැම තිස්සෙම හීටර්ස් දාගෙන ඉන්නත් බෑනේ. එතකොට ඔයගලන්ට සෑහෙන බිල් එහෙම ඉලෙක්ට්‍රිසිටි වලට එහෙම ගෙවන්න වෙනවා. එතකොට හීටර්ස් දාන කාලෙට ඩොලර් 13ට 14ට මේ තියෙනවා ගෙදෙට්ට අඳින ඇඳුම් එහෙම ගන්න පුළුවන්. ඩොලර් 25ට තියෙනවා මේ වගේ පෑන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ සමහරලාට ඉතින් ටිකක් උණුසුමට ඇඳගෙන ඉන්න වෙනවා ගේ ඇතුළේ හිටියත්.
මොකද එක දිගට හීටර්ස් දාගෙන ඉන්නත් බෑ ඒක හිම කරන්නත් අමාරුනේ ඉතින් ඒ නිසා ඔයගලන්ට ටිකක් වින්ඩ එකට සීතලට අඳින්න වෙනවා ඒ වගේම මේ ජම්පර්ස් ඉතින් එක එක පාට වලින් ලස්සන ඒවා තියෙනවා ඉතින් thickness එක හොඳට තික්කට තියෙන ඒවා තියෙනවා මේ වගේ thin ඒවා තියෙනවා එක එක පාට වලින් තන එක එක sizes වලින් ඔයගලන්ට ඕන විදිහට තෝරලා ගන්න පුළුවන් ඉතින් දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලනකොට තේරෙයි මේ ගණන් දීලා ඔයගොල්ලෝ මෙහෙන් ගන්නවද නැත්නම් ලංකාවෙන් අරන් එනවද කියලා. ඒ වගේම තමයි දැන් මේ ඇතුළට නිකන් සිංග්ලට් එකක් වගේ අඳින්න වෙනවා. එතකොට තව ටිකක් හොඳට රස්නෙට තියෙනවනේ මේ දැන් මේ මේවා එහෙම එච්චර ගණන් නැහැ. අපි ඔය වෙස්ට් කියලා කියන්නේ ලංකාවේ. ඉතින් ඒ වගේ මෙහෙ සිංග්ලට් කියලා කියනවා. ඒවා සාමාන්‍යයෙන් දැන් මේ BigW එකේ මමත් අඳිනවා ඒව සැහැනකල් අඳින්න පුළුවන් එච්චර ගානකුත් නැහැ ලොකු ලොකු ගණන් නෙමෙයි ඒවනම් ඊට පස්සේ මේ ඩෙනිම් කලිසම් ඉතින් ඩෙනිම් කලිසම් එක එක කලර්ස් වලින් මේව ගොඩක් ඒවා හොඳ අර ස්ට්‍රෙච් වෙන එක හොඳයි මේ කලිසම් මමත් අරන් තියෙනවා BigW එකෙන් ඒවා සැහැනකල් පාවිච්චි කරන්නත් පුළුවන් එක එක ගණන් වලින් තියෙනවා දැන් මම හිතන්නේ මේ මම බලන ඒවන ඩොලර් 15ට දුකේ දාලා තිබුණේ මට මතක විදියට සමහර වෙලාවට ඊටත් වැඩි අඩුවෙන් දානවා ටිකක් සීසන් එක අඩු සීසන් එකෙන් පස්සේ ඉතින් ඔයගොල්ලෝ බලන්න ලංකාවෙන් ගුලන් ඩෙනිම් අරන් එන එක ලාභද නැත්නම් මෙහෙන් ගන්න එක ලාභද කියලා මොකද ඩොලර් එක දැන් ඩොලර් එකක් කීයද රුපියල් 200ක්ද එතකොට එහෙම වුණාම ඔයගොල්ලෝ නිකන් කන්වර්ට් කරලා බලන්න කලිසම්කට ඔයගොල්ලන්ට කීයක් වේදන් වෙනවද මෙහෙන් ගත්තොත් කියලා. ඉතින් ලංකාවේ ඊට වැඩි අඩුවෙන් ගන්න පුළුවන් නම් කලිසම් දෙක තුනක් අරන් එන්න. මොකද සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසම් එහෙම අඳින්න පුළුවන් නිසා හැනකල්. ඉතින් ඒ වගේම ඩෙනිම් ගවුන් තියෙනවා. දැන් සමහර ඒවා නම් ටිකක් ගණා. ඉතින් මේ විදිහට ඔයගලන්ට ආපු ගමන් මැනේජ් කරගන්න ටිකක් ඇඳුම් අරන් ආවට පස්සේ මේ වගේ ෂොප්ස් වලින් BigW වගේ ෂොප්ස් වලින් අඩුවට ගන්න පුළුවන් ටික කාලයක් ඔයගොල්ලෝ ඉන්නකොට. ඉතින් මේ බාන් ඩොලර් 20ට තියෙනවා මෙතන මේ ගවුමක්. ඉතින් ඔය කහ පාටට ලේබල් තියෙන්නේ ඒ ඩොලර් 30ක ඩොලර් 20ට දාලා තියෙනවා. ඒක නම් ඉතින් අර අත් නැති ගවුමක්. සමහර අය ඉතින් මේ කාලෙට ගවුම් අඳිනවා තාම. ඉතින් ඔයගලන්ට එහෙම වින්ට එකට අඳින්න පුළුවන් ඩ්‍රෙස්සුත් තියෙනවා. දැන් මේක ඇවිල්ලා මැටර්නිටි ට්‍රවුස එකක්. දැන් මේක අර දැන් බබාල හම්බෙන්න ඉන්නකොට වගේ තදට නැතුව අඳින්න පුළුවන් කලිසමක්. ඒ වගේ කලිසමක්. දැන් මේ ජැකට් එක ඩොලර් 49ක්. ඒක නම් හොඳ ජැකට් එකක් තික් එකට තියෙන හුඩි එකත් එක්ක. ඒ වගේම ජම්පර්ස් කාඩිගන්ස් මේ තියෙන එක ඩොලර් 35ක් වෙනවා. ඉතින් මේ සමහර ඇඳුම් නම් ඉතින් ලංකාවේ ගාමන්ස් වල මේ මහණේව වෙන්නත් පුළුවන්. ඇත්තට ඉතින් මන්න ලේබල් බැලුවේ නැහැ කොහේ ඒවද කියලා ඉවරලා. සමහර ඒවා නම් චයිනීස් ඒවත් තියෙනවා. සමහර ඔස්ට්‍රේලියන් ඒවත් තියෙනවා. හැබැයි ඉතින් මෙතන BigW එකේ සාමාන්‍යයෙන් ක්වලිටි හොඳයි. එහෙම නරකම නැහැ. ගොඩාක් අඩුවට තියෙන ඒවා නම් ටිකක් කල් තමයි අඳින්න පුළුවන්. වැඩි කල් අඳින්න බැහැ. නමුත් සමහර ඒවා තියෙනවා කාලයක් අඳින්න පුළුවන් හොඳ ඇඳුම්. ගානත් එච්චර වැඩි නැහැ. අෆෝඩ් කරන්න පුළුවන් ගානක් තියෙන්නේ. සමහර ඒවා තියෙනවා ගාන වැඩි. දැන් මෙන්න මේවා නම් ටිකක් ගාන වැඩි. ඩොලර් 60ක්ද කොහෙද මේක. ඒකත් ඩොලර් 60ට දාලා තියෙන්නේ තඩු කරලා. නමුත් ඉතින් ඒවා ගණන්. මං හරි ආසයි හුඩීස් වලට. එතකොට මේ හදිසියට සීතල වුණොත් අර හුඩි එක දාගන්න පුළුවන් එක තොප්පිය බැරිලක නිකන් තොප්පිය බීනි එකක් දාගෙන හිටියේ නැත්නම් අරක ඔළුවට දාගන්න පුළුවන්. ඒ වගේම හරිම වෝම්. දැන් ඒ වගේම තමයි ඔයගලන්ට මේ තොප්පිත් සමහරලාට දාන්න වෙන. මමත් සමහරලාට ඔෆිස් යනකොට සීතල නම් තොප්පියක් එහෙම දාගෙන යනවා. මොකද මම උදේමන යන්නේ. දවල් වෙනකොට ඉතින් ටිකක් ලට රස්නේ වෙනවා. මේ නමුත් උදේම යනකොට මේ වගේ
බීනී එකක් එහෙම දාන්න වෙන මෆ්ලර් එකක් එහෙම දාගෙන යන්න වෙන දැන් මේ සෙට් එක ඩොලර් 22ක්ද 20ක්ද කොහෙදනේ ඉතින් මේවත් හොඳයි ඉතින් නරක නෑ මේ හොඳ බීනීස් මෙතන තියෙනවා ගන්න Big W එකේ ඉතින් බබාලට ඉතර නෙමෙයි අපිටත් ඔප්පිය දාගෙන යන්න වෙන වෙලාවල් තියෙනවා සීතල ගොඩක් තියෙන වෙලාවට ඒ වගේම ඉතින් පිජාමා ඒ වගේ මේ ට්‍රැක් පෑන්ස් අට අඳින ටොප්ස් ඒ වගේ සෙට්ස් තියෙනවා එක එක ඩිසයින්ස් දාලා ඉතින් ඒවා නම් ටිකක් විතර ගණන් ඉතින් ඕගොල්ලන්ට ඉතින් ආපහු ගමන් බොරුවට ලොකු ලොකු ගණන් වියදම් කරන්න ඕනෙත් නැහැ ඒ වගේම බාත්රූම්ස් තියෙනවා ඉතින් එක එක ගණන් වලට තියෙනවා ඒවත් ගොඩක් කලට ඉතින් අර පිජාමා එක ඇඳලා ඕක උඩින් දාගෙන ඉනකොට හරි වෝම් ඉතින් අපිත් සමහරවිට එහෙම තමයි ගෙදර ඉන්නේ මේ මොකද එතකොට රස්නෙට හොඳට ඉන්නවනේ දැන් මේ පිජාමා එකේ බොටම් එක ඩොලර් 9යි දැන් මේ පිජාමා සුත් හොඳයි හොඳ ක්වලිටි ඒවා ඒක මේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේ බාත්රූම්ස් තියෙනවා ඉතින් ඔගොල්ලෝට හිතා ගන්න පුළුවන් දැන් ඔගලන්ට මොනවද ලංකාවෙන් ගේන්න ඕනේ මොන කොච්චරක් ගේන්න ඕනේ දැන්දුම් මොන වගේ දැන්දුම් ඔගලා මෙහෙන් ගන්න ඒ වගේ ඉතින් පොඩි අයිඩියාස් ටිකක් එයිනේ ඔගලන්ට නේද ඉතින් දැන් ඊළඟට අපි යමු පිරිමි ළමයින්ගේ පිරිමි අයගේ සෙක්ෂන් මෙන්ස් ක්ලෝත්ස් තියෙන සෙක්ෂන් එකට ඉතින් එතනත් තියෙනවා පිරිමි අයගේ පිජාමාස් වෙනම ඒගොල්ලන්ටත් ඉතින් වෙන වෙනම තියෙනවා පිජාමාස් සෙට්ස් තියෙනවා ඒ වගේම අර බාත්රූම්ස් තියෙනවා අර ෆ්ලැනල් වලින් මහපු ඒ මේ පිජාමා සෙට්ස් තියෙනවා මේ Big W එකේම සාමාන්‍යයෙන් හොඳයි පිජාමාස් ඉතින් මෙතනත් තියෙනවා පිරිමි අයගේ බෝයිස්ලාගේ මේ ෂර්ට්ස් තියෙනවා ටිකක් සීතල කාලෙට අඳින්න පුළුවන් ටිකක් තික් ෂර්ට්ස් ඒ වගේම ඩෙනිම් ජැකට්ස් දැන් මේ ජැකට්ස් එහෙම හොඳයි මෙතන මේක නම් ටිකක් ගන්න මොකද මේක තික් එකක් ඒ වගේ ජැකට්ස්ත් තියෙනවා ගොඩක් මම දකිනවා ඉතින් මිනිස්සු මේ ගන්නවා මේවා ඩොලර් මේක 49යි ඒ වගේම ඩෙනිම් කලිසම් කලිසනුත් මෙතන Big W එකේ සාමාන්‍යයෙන් හොඳයි නරක නෑ Big W එකේ ඩෙනිම් කලිසම් හොඳයි ඩොලර් 15ටත් තියෙනවා ඒ වගේම අර ස්ට්‍රෙච් වෙන හොඳ එකක් තියෙනවා එක එක ගණන් වල තියෙනවා ඉතින් ඔයගලන්ට බලලා ගන්න පුළුවන් පාට එක එක පාටවල් වලින් දැන් ඔයගලන්ට පේනවනේ නේ මන් දන්නේ ලංකාවේ නම් ඇඳුම් වල ගණන් මට කියන්න දන්නේ නැහැ මං සෑහෙන කාලෙකින් මේ ඇඳුම් අරන් නැති නිසා ඉතින් ඔයගලන්ට තේරෙනවනේ ඔයගලන්ට කම්පෙයා කරන්න පුළුවන් මේ ගණන් දැක්කම දැන් මේක ඩොලර් 39ක් වෙනවා මේ ජැකට් එක ඉතින් ඔය වගේ තමයි ගණන් මෙහෙ ෂෝට්ස් තියෙනවා ඩොලර් 30ට ඊට පස්සේ ඩොලර් 12ට තියෙනවා ෂර්ට්ස් තියෙනවා කියන්නේ ඔයගලන්ට මේ මේවා නම් නිකන් කැෂුවල් අඳින ෂර්ට්ස් වගේ හැබැයි ඔෆිස් අඳින ඒවා නම් සාමාන්‍යයෙන් ඒවා නම් ටිකක් ගණන් ඒ ෂර්ට්ස් නම් දැන් මේ හුඩි එක ඩොලර් 20ක් වෙනවා ඉතින් ඒකත් සාමාන්‍යයෙන් හොඳයි ඉතින් නරක නෑ ඩොලර් 20කට ඉතින් එච්චර ලොකු ගාණක් නෙමෙයි ඒ වගේම පෑන්ට්ස් තියෙනවා දැන් මේ සීතලට එහෙම අඳින්න හොඳයි දැන් එළියට එහාට මෑට යන්න පොඩ්ඩක් ටොප් එකකට යන්න ඉතින් ගෙදරට අඳින්නත් ඉතින් හොඳයි ඕවා මේක නම් ටිකක් ගණයි එක 39 වෙනවා ඩොලර් 39ක් ඉතින් ওই විදිහට තියෙනවා අඩුම ඒවත් තියෙනවා ඩොලර් 4.50ටත් තියෙනවා ඒ පොඩි කලිසම් එහෙම ඒ වගේම පොඩි ටී-ෂර්ට්ස් තියෙනවා අඩුවට ඒ වගේම මේ ෂර්ට්ස් තියෙන අර ෆ්ලැනල් එක හුඩීස් ඉතින් පිරිමි අයටත් නොයෙකුත් ජාතියේ ඇඳුම් තියෙනවා පේනවනේ ඉතින් ඔන්න ඔහොම තමයි ළමයි බලලා ගන්න ඕනේ මට ඉතින් දැන් නම් කතා කරලත් කටත් රිදෙනවා වොයිස් ඕවර් දැන් රෑ 11යි වෙලාව ඉතින් දැන් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේවෑ ඉතින් මට පුළුවන් උත්තරයක් දෙන්නම් මං හිතනවා මේවෑන් ඕගොල්ලන්ට පොඩි අදහසක් එයි කියලා මොන වගේ ඇඳුම්ද ඔයගලන්ට මෙහෙදී අඳින්න සිද්ධ වෙන්නේ කියලා ලංකාවගේ නෙමෙයි මේ සීතලයිනේ සීතල කාලෙට සීතලයි ඉතින් එතකොට ඒ විදිහට ඔයගොල්ලෝ අඳින්න එපැයි
දැන් මේ බලන්න මේ ජැකට්ස් එහෙම ටිකක් ටික් එක මම දන්නේ ලංකාවේ ඉතින් උගලන්ට ජැකට්ස් වල ගණන් නම් කොහොමද කියන්න මම දැකලා තියෙනවා ඒ කාලේ ඔඩෙල් එකේ මේ ෆොරිනර්ස්ලා එහෙම ජැකට්ස් අරන් යනවා ලාබයි ලාබයි කීකේ මම දන්නේ දැන් කොහොමද කියලා මොකද මෙහෙම සාමාන්‍යයෙන් ඉතින් ජැකට් වගේ දේවල් ටිකක් ගණන් දැන් මේවා නම් ඉතින් සාමාන්‍යයෙන් එහෙමම ලොකු ලොකු ගණන් නම් නෙමෙයි දැන් මේක ඩොලර් 39ක් වගේ මම දැක්කේ ඒ වගේම තමයි LD එකෙත් වෙලාවකට තියෙනවා මේ වෝම් ක්ලෝත් සේල් එහෙම දාලා ඒ විදිහටම තව තියෙනවා මේ පෑන්ස් තියෙනවා ඩොලර් 25යි දැන් ඒවා නම් ඉතින් අර සීතලට සමහරලාට ගෙදෙට්ට අඳින්න වෙනවනේ ඉතින් ඩොලර් 20ට මේ පේනවනේ කලිසම ඩොලර් 20ට ඒකත් ඉතින් අඩු කරලා දාපු එකක් ඩොලර් 20ක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ලිච්චරම ලොකු ගාණක් නෙමෙයි දැන් මේක ඩොලර් 25 එක අද්දිග එකක් ඉතින් ඕගොල්ලෝ ඔෆිස් යන වගේ ජොබ් එක ඒ කියන්නේ ඔෆිස් එක වගේ වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් ඉතින් ඒ විදිහට ඇඳගෙන යන්න ඕනේ දැන් මේ ඇවිල්ලා අර ඇතුළට දාන සපත්තු ඉතින් මේවා ඔය ස්ලිපර්ස් නම් ඉතින් දාන්න වෙනවා සීතල කාලෙට මේ එහෙම දාලා කකුලට ඉතින් උණුසුමට තියාගන්න එපා කකුල් බබාලට වුණත් අපිට වුණත් ඔය වගේ සෙරප්පු දාන්න වෙනවා ගෙවල් ඇතුළට දැන් මම මේවා කලිනුත් පෙන්නලා තියෙනවා BigW එකේ මම සපත්තු ෂොපින් බ්ලොග් එකක් කරද්දි පෙන්නවා මේවා දැන් මේ වින්ට කාලෙට මේ ගොඩ තියෙනවා ඉතින් එක එක ಜಾති ඒවා තියෙනවා සමහර ඒවා නම් වැඩිකල් පාවිච්චි කරන්න බෑ ඒ සීසන් එක පාවිච්චි කරාට පස්සේ ඊළඟ ඕන නම් එක තව සීසන් එකක් පාවිච්චි කරන්න පුළුවන් සමහර ඒවා හොඳ හයි ඒවා තියෙනවා හැබැයි සීසන් එක ඉවර වෙන කිට්ටු අඩුවට දානවා හලෝ හොඳටම තේරුණා මාව ෂොපින් කරලා එළියට එනකොට මම BigW එකේ සෑහෙන වෙලා හිටියා වීඩියෝස් කර කර ඊට පස්සේ එළවලු කඩේට ගිහලා එළවලු ටිකක් අරගෙන වූල්වර්ස් යන්න හිටියට අන්තිර වූල්වර්ස් ගියේ දැන් මෙතන තියෙනවා ඔයගලන් පේන්නේ නැතුව ඇති BigW එතකොට වූල්වර්ස් හෙලෝල් කඩේ වගේ ෂොපින් සෙන්ටර් එකක් ඉතින් අන්තිමට මම ට්‍රොලියත් අල්ලු කරගෙන මට හැමතරම යන්න බැරි හින්දා දැන් එළියට එනකොටම වහින හොගා ඉතින් වැස්ස තෙමි තෙමි කාපාක් එකට ආවේ තෙමුණා ඉතින් හොඳයි ඉඳලා හිටලා වැස්ස තෙමෙන්නත් ඕනේ නේ කාලෙකින් වැස්ස තෙමුනේ කුඩේ අරන් ගිහලා තිබුණා ඉතින් ඒ නිසා තෙමි තෙමිම අන්තිමට කායකට ආවා හැබැයි වහින නිසා එච්චරම සීතලක් නැහැ ටිකක් විතර සීතලයි ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකිනුත් ප්‍රයෝජනයක් වෙයි කියලා විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට ෆස්ට් වින්ටර් එකට එන අය දැන් දැනටත් ඇවිල්ලා ඉන්න අයගේ සමහරට ඔයගොල්ලන්ගේ ෆස්ට් වින්ටර් එක වෙන්නේ නැති මේක ඉතින් වින්ටර් එකට කොහොමද අපි වින්ටර් එකේ කොහොමද අපි ඇඳුම් අඳින්නේ එතකොට කොහොමද අපි පරිස්සම් වෙන්නේ බබාලා පරිස්සම් කරගන්නේ කොහොමද කියලා වගේ මම වීඩියෝ එකක් හිමිසරේ අරගෙන එන්නම් ඉතින් ඔයගලන්ට මොන හරි විශේෂ වීඩියෝස් මොන හරි තියෙනවා නම් මට කමෙන්ට් කරන්න කමෙන්ට් එකකින් දන්වන්න එතකොට මට ඒව ප්ලෑන් කරලා කරන්න පුළුවන් මේ දවස්වල නම් ගොඩාක් බිසි මොකද මම සාමාන්‍යයෙන් ගෙදර ඉඳලා තමයි වැඩි හරියක් වැඩ කරන්නේ කලතුරකින් ඔෆිස් එකට යන්නේ ඒනවල දැන් පහුගිය සති කීපෙම මට ඔෆිස් එකට යන්න වෙනවා දැන් ඉදිරියටත් එහෙමයි දවස් සතියේ දවස් දෙකක් වගේ ඔෆිස් එකට යන්න උනා ඉතින් ඔෆිස් යනවා කියන්නේ දවසක්ම යන දවසම ගත වෙනවා ඉතින් උදේ මම 6:45ට ගෙදරින් ගියාම ගෙදර එන්නේ ආයෙ රෑ 6:45 ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අරන් යන්නේ කියලා ඉස්සර වගේ මම ඩ්‍රයිව් කරන්නේ නැහැ දැන් ඔෆිස් එකට ඉතින් මේ ඒ නිසා ගොඩක් කාර්ය බහුලයි මේ දවස්වල ගෙදර වැඩයි ඔක්කොමත් එක්ක ඉතින් ඔයගලන්ට පුළුවන් විදිහට මම වීඩියෝ අරගෙන එනවා ඉතින් වීඩියෝ ගේන එක මම නවත්තලා නැහැනේ කොච්චර කාර්ය බහුල වුණත් මම කරනවා ඉතින් ඔයගොල්ලෝ තව මොන හරි අවශ්‍ය නම් කමෙන්ට් එකක් විදිහට දාන්න දැන් ඉතින් ගිහිල්ලා හොඳ තේ එකක් රස්නෙට බීලා මොනවා හරි පොඩි ස්නැක් එකක් එහෙම කාලා ඊට පස්සේ ඉතින් දවල් කන එක ගැන හිතන්න ඕනේ දැන් නම් මම හිතන්නේ 12ත් පහු වෙලා හදපු කෑමක් තියෙනවා ඉතින් මදි හරි එකට බලලා මොනවා හරි දවල්ට කන්න ඕනේ මේ හරි එහෙනම් ඕගලන්ට ප්‍ර
ප්‍රශ්න තියෙනවා නම් අද වීඩියෝ එකේ මොන හරි පල්ලෙහෙන් කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. ඉතින් මට එකින් එක ඇඳුමෙන් ඇඳුමට පෙන්වන්න අමාරුයි. මොකද කට්ටිය ඉන්නවා සෑහෙන අද හිටියා BigW එකේ සෙනඟ. BigW එකේ සාමාන්‍යයෙන් ඇඳුම් හොඳයි නරක නැහැ. හොඳ ක්වොලිටි ඇඳුම් තියෙනවා. දැන් මමත් මේ BigW එකෙන් ඇඳුම් අරන් තියෙනවා. අරගෙන දැනටත් අඳිනවා. මේක නම් BigW එකේ නෙමෙයි. මේක මම හිතන්නේ මම පෙන්නවා මේ වින්ටර් ක්ලෝස් මේ ඇඳුම් ගන්න ගත්ත වීඩියෝ එක පෙන්නවා. මම හිතන්නේ මායා කියන දකෝද මේක ගත්තේ. ඒකත් අර සේල් කාලේ ගත්ත. ඉතින් දැන් BigW එකේ දැනට ඔය ගණන් වුණාට සමහරලාට දැන් වින්ටර් එක ඉවර වෙගෙන එනකොට සේල් දානවා. එතකොට හාෆ් ප්‍රයිස් වලටත් වැඩි අඩුව සමහරලාට ඇඳුම් දාන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් මේ වින්ට එක නම් ඔයගොල්ලන්ගේ ෆස්ට් වින්ට එක දැනට ඉතින් ඔයගොල්ලන්ට ඇඳුම් අවශ්‍ය දේවල් අරගෙන ඊට පස්සේ ගොඩක් දේවල් ගන්න එපා. ගොඩක් ඇඳුම් ගන්න එපා. දැනට මැනේජ් කරගන්න අරගෙන ඊට පස්සේ මේ වින්ට එක ඉවරුනහම සේල් දැම්මහම ඊළඟ වින්ට එකට අර ඉදිරියට අඳින්න ඇඳුම් අරන් තියාගන්න. ඉතින් මමත් ගොඩක් ලට එහෙම තමා කරන්නේ. ඉතින් අපි දැන් අවුරුදු කාලයක් ගාණක් ඉන්න නිසා දැන් ඇඳුම් සෑහෙන්න එකතු වෙලා තියෙන හින්දා ඉතින් එහෙම ඇඳුම් ගන්න අවශ්‍ය නැහැ. මම පිජාමාස් වගේක් විතරක් ගත්තා දුවට. ඒ අරින මට ඇඳුම් ගත්තේ නැහැ. ඉතින් දැන් එහෙම ඇඳුම් ගන්න අවශ්‍ය නැහැ. අපේ කලෙක්ෂන් එකක් දැන් තියෙනවනේ සෑහෙන කාලෙක ඉඳලා එකතු වෙච්ච. ඉතින් අර සීසන් වලට අඳින නිසා ඇඳුම් එහෙම නරක කියන්නේ සවුත් වෙන්නේ නැහැ. අනික ගොඩක් ලාට ඉතින් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක ගියත් එහෙම ඇඳුම් සවුත් වෙන්නේ එහෙම මෙව වෙන්නේ නැහැ. ඉතින් ලොකෝට ඇඳුම් ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ලාට වාහනවලනේ ගොඩක් අය යන්නේ. ඉතින් මම නම් ඔෆිස් යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඒ වුණාට ඇඳුම් එහෙම ඉක්මනට ජරා වෙන්නේ නැහැ. සමයකේ වුණත් ලොකෝට දාඩියක් දාන්න නැති නිසා. ඉතින් සෑහෙන කාලෙ ඔයගලන්ට වින්ට ඇඳුම් නම් සෑහෙන කාලෙ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් අරගන්න එපා. එකපාරට අරගෙන තියලා ඊට පස්සේ සේල් දැම්මහම ඊට පස්සේ ගන්න. ඉතින් දැන් ලංකාවෙන් ඇඳුම් ගේනවාද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. දැන් ගණන් බලලා ඉතින් ලංකාවෙත් මම හිතන්නේ ක්වොලිටි ඇඳුම් තියෙනවනේ. මම කියන්නේ වින්ට් එකට අඳින්න පුළුවන් ඒවා. ඉතින් මම දන්නේ ෂොප්ස් ගැන මම ලොකෝට දන්නේ. මම ඉන්න කාලේ තිබුණේ ඔඩෙල් එක තිබුණා. ඊට පස්සේ ලේඩි ජේ තිබුණා. තව මොනවාද නෝ ලිමිට්ද කොහෙද කියලා එකක් තිබුණානේ. මටත් දැන් මතක නෑ ඇත්තට. ඉතින් අලුතෙන් දැන් ගොඩක් ඇතිනේ ෂොප්ස්. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවනේ කොහෙද ඇඳුම් ඔයගලන්ට හොඳට ඇඳුම් ඔයගලන්ට ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම බලලා ඔයගලන්ට කම්පයර් කරලා මෙහෙ ඇඳුම් ගණන් නම් ආපු ගමන් අඳින්න කීපයක් එහෙම ගේන්න ගොඩාක් ගේන්න එපා. මොකද ගොඩක් කලට මෙහෙ ඇඳුම් අඩුවට දානවා. සෑහෙන අඩුවට දානවා සීසන් ඉවර වෙනකොට. ඉතින් බබාලට උනත් එහෙම ලොකෝට ඇඳුම් ගේන්න එපා. මොකද ඒගොල්ලන්ට පොඩි වෙනවා නික්මන්ට. බබාලගේ ඇඳුම් නම් හරි ගණන් ඔයගොල්ලෝ දැන් වීඩියෝ එකේ දකින්න ඇති. සෑහෙන ගණන් බබාලගේ ඇඳුම්. ඉතින් අනිත් එක ඒගොල්ලන්ට පොඩිත් වෙන නිසා ඉක්මනට බබාලට ගොඩක් ඇඳුම් අරන් එන්න එපා. ඔයගොල්ලෝ ආපු ගමන් අඳින්න ඇඳුම් ගෙනල්ලා ඊට පස්සේ හිමින් ටික ටික අරගන්න මේ ඔයගොල්ලෝ ඉන්නකොට. ඉතින් ওই ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. අනිත් වීඩියෝස් දැන් ඔයගොල්ලෝ ඊළඟට දාලා තිබුණේ මගේ අවුට්ඩෝ කිචන් ටුවර් එකනේ. ඒකට දැන් අද නම් කොහොමත් මට ෆිල්ම් කරන්න විදිහක් නැහැ. වහින හින්දා එතනට ඉතින් හිරික මේ වහලා තියෙන්නේ. මේ බ්ලයින්ඩ් එකක් එහෙම දානවා අපි. නමුත් ලයිටින් එහෙම හොඳ මදි කරුවල නිසා ඔයගලන්ට දැන් පේනවා අඳුරුයි වගේනේ. අද මේ දවල් වුණාට ටිකක් අඳුරු පාටයි. ඉතින් ඒක ෆිල්ම් කරගන්න පුළුවන් වෙච්ච ගමන් මම අවුට්ඩෝ කිචන් එක ඔයගලන්ට අරන් එන්නම්. ඊට පස්සේ ඉතින් අනිත් ඒවා වීඩියෝස්ත් හිමින් අරගෙන එන්නම්. ඉතින් මම හිතන අද වීඩියෝ එකත් ඔයගලන්ට මේ වැඩක් කියන්නේ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගලන්ට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් එකක් එහෙම දාන්න අමතක කරන්නත් එපා. ඔය ගියදන් යන වැඩ නෙමෙයිනේ නේද? ඉතින් ඔයගලන්ට පේනවා මම සෑහෙන කාලයක් ගත කරනවා මේ වීඩියෝස් කරන්න ගියාම. ඉතින් ඔයගලන්ට පුළුවන් උදව්වක් මගේ චැනල් එකට පුළුවන් සපෝට් එකක් දෙන්න, චැනල් එක ඉදිරියට අරන් යන්න. ඉතින් ඒ වගේම අද වීඩියෝ එක බැලුවටත් ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලන්ට තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරන් එනකල් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම දැන් ගෙදර යනවා. බයි.